ගැට්ටිය. පසුගිය දින කිහිපෙම මට සයිබර් පාසේ සැරිසරද්දී මම දැක්කා ගැට්ටිය කියලා සරයක් ගැන විවිධ අය විවිධ මත පළ කරනවා. ගැට්ටිය කියන්නේ මේකයි, ගැට්ටිය කියන්නේ මේකයි, ගැට්ටිය කියන්නේ මේකයි. තමයි බලන් හිටියා. බලන් හිටියා. නමුත් ගැට්ටිය කියන්නේ මොකක්ද කියලා හරි අදහසක් පළ වෙනවම මම දැක්කේ නැහැ. ඉතින් මට හිතුණා ජනතාව දැනුවත් කරන්න ඕනේ මොකද්ද ඇත්ත ඇත්ත තේරුම. ගෙට්ටිය කියන්නේ මොකද්ද? ගෙට්ටිය පටන් ගත්තේ කොහොමද? මේක මම ඇත්තටම මම හිතා හිටියේ නෑ මෙහෙම වීඩියෝ එකක් නිකුත් කරන්න. නමුත් දැන් මට පේන තියෙන විදිහට ගෙට්ටිය කියන ගැන හරි අදහසක් කාටවත් නෑ. හරි අපි නම් පටන් ගමු. ගෙට්ටිය කියන එක හැදුනේ කොහොමද කියලා. ඔබ දන්නවා දෙවන ලෝක යුද්ධයේදී චීනය සටන් වැදුනේ මිත්‍රපාශයටදී. එම යුද්ධයේදී චීනයේ සොල්දාදුව දස දහස් ගණනින් මරණයට පත් වුණා. ඒක ඕනම යුද්ධයක ස්වරූපය අපි දන්නවා. ඉතින් මේ මරණයට පත් වෙච්ච සොල්දාදුවන්ගේ භාර්යාව ඔබ කවුරුද දන්න අනිවාර්යෙන් දුකට පත් වෙන්නේ නැත්නම් තමන්ගේ ස්වාමෘෂය තමන්ව දාලා යනවා. ඒක අනිවාර්යෙන්ම ශෝකදායක අවස්ථාවක්. මෙම භාර්යාව තීරණය කරා රට වටේම චීනයේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් ඒගොල්ලෝ තීරණය කළා ඔබ මේක සමරන්න. මොකද අපේ ස්වයං පුරුෂයෝ මිය යදුනේ අනු ස්ත්‍රියක් සොයා කියලා නේද? තමන්ගේ රට තමන්ගේ මව බේරගන්න ගියේ. ඒක වෙනුවෙන් සටන්නද? දැන් මේක සමරන්න ඕන අනිවාර්යෙන්. ඒගොල්ලෝ තීරණය කළා ඔව් දන්න කොහොමත් චීනයේ උත්සව තවම සිද්ධ වෙනවා සුළු. මේක සුත පිනානවා ඒ ඔයගොල්ලෝ දැකලා තිය අනිවාර්යෙන් චීනයේ උත්සව. ඒගොල්ලෝ එක මෙහෙමයි ගෙට්ටි කියන එක පටන් ගත්තේ එහෙමයි. ඒගොල්ලෝ දවසක් දාගත්තා. ඒ දවස නවම්බර් 6 වෙනිදා. නවම්බර් 6 වෙනිදා මේගොල්ලෝ ඒ භාර්යාවට තමන්ගේ ළමයි ඉන්නව නම් එහෙම ලපවුලේ සියලු දෙනාම එක්කලා තමන්ට තමන්ගේ ගම් ප්‍රදේශයේ තමන්ට ආසන්නයේම තියෙන විල් යුරක් වගේ විලක් ගඟක් ඕනම ඒ තැනක් ඒ වගේ තැනකට පහන් පත්තු කරලා ඒ ජලයේ පා කරලා ඒ ස්වාම පුරුෂයාගේ මතකය අවදි කරනවා. වසරක් වසරක් පාසා ඒක තමයි ගෙට්ටිය කියලා. ඒක තමයි ගෙට්ටිය කියන්නේ. නමුත් ගෙට්ටිය නෙවෙයි, ගෙට්ටිය නෙවෙයි, ගෙට්ටියන්. ගෙට්ටියන් කියන වචනේ තමයි ඒක පාවිච්චි කරන්නේ. නමුත් මේක සිංහල උච්චාරණයෙන් අපේ කට්ටිය ඒක ගෙට්ටිය කියලා දැන් කෙටි කරගෙන තියෙනවා. කරන්න දෙයක් නැහැ. ගෙට්ටියන් කියලා තමයි ඒක පැවැත්ුනේ ඒ කාලේ. අදටත් මේක පැවැත්වෙනවා. මොකද එම සොල්දාදුව මියගියේ මේ භාර්යාවරු මියගියේ. නමුත් ඔවුන්ගේ ළමයි මුණුගුරු මිනිබිරියෝ මේක තම අවුරුදු දෙකම නොවැම්බර් 5 වෙනිදා මේක තමන්ගේ මියගිය දුතු මිත්තන්ගේ අතීතයේ සිහිපත් කරන කවුරුත් ඔක තමයි කිව්වේ.